ඒවා අපි අනිවාර්යයෙන්ම වඩන්න ඕන. දැන් ඔය බුදු ගුණ එක සීමාවක් පින්වතුනි. බුදු ගුණ තල්ලුවක්. හැබැයි බුදු ගුණම විතරක්ම වඩන කට්ටියක් ඉන්නවා මේක යහමින් කරලා ඵල ලබන්නේ නැති කට්ටිය. සිවුරු අතහැරලා යන කට්ටිය ඉන්නවා පින්වතුනි. හරියට. රාග චරිතය හරියට. එහෙම අනිත් අයට අනුබල දෙන අය මගින් එවිලා අර තියෙනවා. කාගෙන්වත් අහන්න බැරි වෙන ප්‍රසිද්ධයිත් එක්ක. ස්වාමීන් වහන්සේ මේ රාගය කොහොමද මට්ටු කරන්නේ කියලා. තොලේ මහණියගලන් ප්‍රශ්නයක් තියෙන හින්දානේ පින්වතුනි මේක විසඳ ගන්න. එතකොට මේක තමා කට්ටියක් ඉන්නව ඇනලයිස් කරනවා වැඩි. කොහොම ගලපලා අවබෝධ කරගන්න නැතුව. ඒක අභිධර්මයේ මුල් කළා. ඒ කියන්නේ පහළ පස්සේ ආපු ග්‍රන්ථයක් කියලා ගොඩක් එක ස්කෝලර්ස්ලා කියන පැත්තකුත් තියෙනවා. මගේ ගුරු මහාමුදුර ඉස්සර කිව්වා ඒක හදිසි ප්‍රූව් කරා කියනකොට මේක නෑ මේක බුද්ධ කාලේම අපිට කියලා. එතනමයි ගුණාන්තර කිව්වොත් එහෙනම් ඒක කිව්ල දෙවිවරුන්ට. ඒක අයිති දෙවිවරුන්ට. මිනිස්යන්ට නෙමෙයි. දැන් මම දන්නවා මම අභිධර්මයේ ඇගේන්ස් කණ්ඩායමට දැන් වැටෙනවා. නෑ පිටුතේ මම මේ මගේ මයි ජීවිතයක් තියෙන්නේ. ඔහොම අපවත් වෙනකන් ඔහොම යන එකක් තියෙනවා. හිතාවත් අනිද්දාවත් මම මේ මගටම තමයි තල්ලු කරන්නේ පින්වතුන්ව. මේක මම තියරිටිකලි නිකන් කියනවා නෙමෙයි. මේ ගැන වංචාවක් නැහැ පින්වතුනි. බුද්ධ වචනේ ජීවමාන බුදුරජාන් වහන්සේ ඉන්නවා පින්වතුනි. වැඩි ඉන්නවා. බුදුහන්ව ජීවමාන දැක් ගන්න පුළුවන් හැබැයි ඔක දැනුමක් හැටියට කියවලත් හරියන්නේ නැහැ. කමඨහනක් කරලා තමන් මේ ස්කන්ධ සලායතන නිදාන වර්ගය ඒවා හිමීට ගොඩාක් බලන්න ඕනේ. මම පොඩ්ඩක් පැහැදිලිවා මේක චිත්තක්. ඒ තුන බලාගෙන නිමීකරණේ ප්‍රැක්ටිස් ටික කරොත් මට කියන්න පුළුවන්. මම මොනවද කියන්නේ සමහරවල් මට උත්තර සීල් වෙන්නේ කියලා තේරෙන්නේ. අමන්ත පී අනිවාර්යයෙන්ම ධර්මය අමන්ත ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රත්‍යක්ෂ වේ. ඒක බුදුහාඳුනෝ ධර්මයේ දක්කම බුදු මාව දකින්නවා කියන එක මේ වචන හොඳටම සලකා ගන්න අපි. මෙනින් කරනකොට දැන් එහෙම කට්ටියක් තියෙනවා ඒකට කියන්නේ හැසිරීම කොහොමද? ලෝභයේ ද්වේෂයේ අපිට අතීත බලන්න ඕනේ. අපි කියන්න බෑ අපි මේ තරහ ගියේ නෑ අපිට මේ තරහ රඟපෑවා කියලා. ඒක වෙන්නේ නෑ පිටුතුනේ. ඔයගලන්ට ඔච්චර ඔයගලම අඳුනනවාද කට්ටිය? අපි එහෙම හිතනවා අපිත් අපි වන්දනවා දෙහෙම. දවසක් මට මේ අරහා ඇතුලේ තිබ්බත් පින්වතුනි මිසල දැනනවා. දවසක් මම මතකයි මම ওই කතාවල සම්මතයදී කලක් බණ කිව්වේ නෑ. කොහොම හරි මේ මම වැඩි ඉන්න තරමයි දුන්නේ ඒක. මට මතක අනුව එක ස්වාමි වංශික කෙනෙක් හිටියා පරම ස්වාමි වංශික. එතකොට එක මෑණියෝ කෙනෙක් ඇවිල්ලා හිටියා මේ මොකද අක්කාරි යාළු උළුනරක් වෙලා ඉන්නේ සවස්වර පුදාගෙන පන්සල් දුන්නේද තව යාළු අර හාමුදුරන්ට මෙහෙම අඳින්න කියන අතින් ඉතින් ඉතල් වගේක් දෙන්න මේ විදියට ඉතින් මෙයා දෙමින් තියාක අප්සෙට් වෙන්න ගැදේ මෙයා ළඟ සිටිලා මෑණියන්ට කියලා දෙනවා මෑණියෝ මෙහෙම නෙමෙයි හාමුදුරට කතා කරන්නේ මෙහෙම නෙමෙයි පන්සල් දෙන්නේ කියලා බොහොම ටිකක් කියලා තියෙනවා මෙලෙස සම්දිවගත් වෙන තමයි නෑලු. එතන මම දාන වරෙන්දා වන්දි ඉන්නවා මම දැවට ආවා ස්වාමි වහන්සේ. ඇවිල්ලා වන්දන ලැබුණාන් පස්සේ කුස්සියේ අර පන්සලේ මම ඉන්නකොට ස්වාමි වහන්සේ මොකද මට කිව්වා මෙහෙම එක්කෙනෙක් ආවා ස්වාමි වහන්සේ මම මෙහෙම කිව්වා කියලා. එතකොට ඊට පස්සේ ස්වාමි වහන්සේ තියුණා මම දැන් හු මනින් එක කේන්සි අනේක හොඳ නෑනේ. ඒක ස්වාමි වහන්සේ කොහොමද මේ මට බාල ආයස්මකේ කිව්වා මේ මගේ ඇතුලේ ද්වේෂයක් නෑ තරවට මම එළියෙන් විතරයි මේව කරේ කියලා. මම මොකද කිව්වා මත් දැන් මේ කරුණ මතකත් නෑ මම මොකද මේ විදිහට කිව්වා ඇත්තරම ද්වේෂය නැත්තම් මේ එළියෙන් ද්වේෂය වගේ පේන්නත් බෑ. එළියෙන් ද්වේෂය පේනවා කියන්නේ පිටු ඇතුලේ නැතුව පෙන්වන්න කරන්න බෑ පේන්න. අදුගානේ රංගපානකට රංගපාන අයට උනත් ඒක ගන්න වෙනවා සිත්විල්ල. ඒක ඇත්තටම යා ඉෆෙක්ටිව් ඇක්ට කෙනෙක් වෙන්න. ඒක ඔය කට්ටිය අපායට යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඔය වෘත්තිවල රාග දෝෂම හෝ අවුස්සන එන්ටර්ටේන්මන්ට් අනිත් අයගේ රාගය ද්වේෂය මොහය අවුස්සන. එහෙමයි ඒක මේ පව් මේවා. ඉතින් කොහොමද පින්වතුනි ඒක ඉම්පෝර්ටන්ට් අර අපි බලන්නේ අපි මේ ප්‍රැක්ටිස් කරන එකේ සූත්‍ර බලනකොට අපි ප්‍රායෝගිකව ගලපලා අපිට මේ ඒවා වේදනා සංඥා කියලා අර අවස්ථාවලදී කරගන්න පුළුවන් වෙනවා නම් තමයි මේක වටිනේ.
එතනින් එහාට කොහොම කරගෙන ඉඳලා තමයි සංසුන් වෙලා සීලයස් අර පූර්ණ වෙලා තවතර සමාජයත් එක්ක තමන්ට බොහොම පේනවා නෙමෙයි ඒ නිශ්චල මනසකින් පංච නිවරණයන් සංසුන්විච්ච මනසකින් ධර්මයේ පේන අවස්ථාවක් එනවා පින්වතුනි මේක මම නිකන් කියනවා නෙමෙයි අපිට ඒව තමයි ධෛර්යය දෙදී මේ ගමන යන්න කවුරු නොගියත් කවුරු මෙහෙම කරත් ඒකේතර අපි දොරුවක් කියනවා වෙනවනේ පින්වතුනි මේක එහෙම නෑ කියලා ඒක නෑ ඒක සත්‍යයක් මේක දේව බ්‍රහ්ම ලෝකවල ඉවත් දැනෙන්න ඕනේ මේ සබහ ධර්මයට තේරෙන්න ඕනේ ඒකයි මේක හරි විදියට ඉවස